අයිබෝන් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ අපේ IUPAC පාඩම් මාලාවේ අපි කරන තුන්වෙනි ලෙසන් එකත් එක්ක මීට කලින් මම ලෙසන් දෙකක් දැම්මා ඒ ලෙසන් දෙකේ මම කතා කරා මේ IUPAC නාමකරණය කියන එකක් ඇයි හඳුන්වා දුන්නේ ඒ වගේම IUPAC නාමකරණය කරන පිළිවෙල ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ හොයාගද්දී ක්‍රියාකාරී කාණ්ඩවල ප්‍රමුඛතා ලයිස්තුවක් දුන්නා ඒත් එක්කම ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩවලට භාවිතා කරන නම ලබා දුන්නා ක්‍රියාකාරී කාණ්ඩයක් ඒක ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ නොවුනහම ආදේශ කාණ්ඩයක් වන බවත් ඒ ආදේශ කාණ්ඩවලට පාවිච්චි කරන නමුත් ඒත් එක්කම ප්‍රධාන කාබන් දාමය කියන එක අඳුරා ගන්න විදිහත් ඒ කාබන් දාමය අංකණය කරන විදිහත් වගේ මේ අපි කරන්න ඕන මූලික නිර්මාණ ටික කාබන් කාබනික සංයෝගයක් අපි නාමකරණ කරද්දී අපි මුලින්ම කරන්න ඕන ටික කලින් වීඩියෝ දෙකේ මම කතා කරා. ඔයා මේ වීඩියෝ එක බලද්දී කලින් වීඩියෝ දෙක බලලා නැත්නම් මම පළවෙනි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන ලින්ක් එක අනිවාර්යයෙන්ම ගිහිල්ලා ඒ දෙක බලලා මේ වීඩියෝ එකට අපිත් එක්ක එකතු වෙන්න. හරි. එහෙනම් දැන් අද වැඩ ටික අපි පටන් ගමු. අපි මුලින්ම බලමු කොහොමද මේ ආදේශ කාණ්ඩයක් නම් කරන්න කියලා. කාබනික සංයෝගයක් ගත්තාම ඒකේ IUPAC නම ලියද්දී අපි මුලින්ම කරන දේ තමයි මේකේ ආදේශ කාණ්ඩේ නම ලියන එක. අපි බලමු දැන් ආදේශ කාණ්ඩේ හෝ ආදේශ කාණ්ඩවල නම ලියන්නේ කොහොමද කියලා. එකන අපි මෙන්න මේ සංයෝගය මුලින්ම ගමු. මේක අපි මුලින්ම හොයන්න ඕනේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය මොකක්ද කියලා. මේකේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් කියලා විශේෂ දෙයක් නැහැ. මේක ඇල්කේනයක්. ඒ හින්දා ඊට පස්සේ අපිට යන්න වෙන්නේ මේකේ ප්‍රධාන කාබන් දාමය හොයාගන්න. ප්‍රධාන කාබන් දාමය වෙන්නේ එකම කාබන් දාමය මේකේ තියෙන්නේ. මෙන්න මේක ප්‍රධාන කාබන් දාමය බවට පත් වෙනවා. මේ කාබන් දාමය අංකණය කිරීම කියන එක අපි ගිය සතියේ ඉගෙන ගත්තා. මේ අංකණය කිරීමේදී අපිට යන්න වෙන්නේ මෙන්න මේ ආදේශ කාණ්ඩයට අවම අංකය ලැබෙන විදිහට. එතකොට මෙතනට අංක 1 එනවා, 2 එනවා, 3 එනවා, 4 එන විදිහට. මෙන්න මේ පැත්තේ ඉඳන් අංකණය කිරීම කර යුතුයි. දැන් ඔයාලට පේනවා මේ ක්ලෝරීන් කියන ආදේශ කාණ්ඩය. මේක තමයි දැන් ආදේශ කාණ්ඩය වෙලා තියෙන්නේ. මෙන්න මේ ක්ලෝරීන් කියන ආදේශ කාණ්ඩය තියෙන්නේ දෙක ස්ථානේ. ඒ හින්දා අපි මේකේ නම ලියන්නේ මේ ආදේශ කාණ්ඩේ නම ලියන්නේ දෙක කෙටි ඉරක් ක්ලෝ රෝ කියලා. මේ විදිහට මේ ආදේශ කාණ්ඩේ නම ලියමු. දැන් අපි යමු මෙන්න මේ සංයෝගයට. මේ සංයෝගය ගත්තහම ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් කියලා ගන්න මේ ද්විත්ව බන්ධනේ තමයි මෙතන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ විදිහට ගන්න වෙන්නේ. එහෙම වුණොත් මේකේ කාබන් දාමය වෙන්නේ මෙන්න මේක. එකම කාබන් දාමය තියෙන්නේ ඒක තමයි ප්‍රධාන කාබන් දාමය වෙන්නේ. ඒ කාබන් දාමය අංකණය කරද්දී අපිට කරන්න වෙන්නේ මේ ද්විත්ව බන්ධනයේට අවම අංකය ලැබෙන විදිහට අංකණය කරන්න වෙන්නේ. එතකොට මේ 1 2 3 4 5 කියලා මෙන්න මේ පැත්තට තමයි අංකණය කිරීම සිදු කරන්න ඕන. මේ විදිහට අංකණය කරාට පස්සේ මේකේ තියෙන ආදේශ කාණ්ඩය තමයි NO2 කාණ්ඩය. නයිට්‍රෝ කාණ්ඩයක් තියෙන්නේ. නයිට්‍රෝ කාණ්ඩේ ඉන්නේ 3 වෙනි තැන. එතකොට මෙයාගේ නම ලියන්නේ 3 කෙටි ඉරක්. සිම්පල් ලකුණෙන් නයිට්‍රෝ කියලා. මේ විදිහට තමයි මේ ආදේශ කාණ්ඩේ නම ලියන්නේ. දැන් අපි මෙන්න මේ සංයෝගය ගමු. මේ සංයෝගය ගත්තාම මේකේ තියෙන එක කාබන් දාමයයි විශේෂිත වූ ක්‍රියාකාරී කාණ්ඩයක් නැහැ. ඇල්කේනයක්. මේ විදිහට මේකේ කාබන් දාමය අපි තෝරමු. මේ කාබන් දාමය ගත්තාම අවම අංකය ආදේශ කාණ්ඩයකට ලැබෙන විදිහට තමයි අංකණය කරන්න ඕනේ. මේ පැත්තින් අංකණය කරගෙන යද්දී 1 2 කියන තැන හම්බ වෙනවා මේ ක්ලෝරින්ට. මේ පැත්තින් අංකණය කරද්දී 1 2 3 කියන තැන ආදේශ කාණ්ඩයකට හම්බ වෙන්නේ. මේ පැත්තින් අංකණය කරගෙන ආව 3 කියන එක හම්බ වෙන්නේ ආදේශ කාණ්ඩයකට. මේ පැත්තින් අංකණය කරගෙන ආව ආදේශ කාණ්ඩයකට අංක 2 හම්බ වෙනවා. එහෙනම් වඩාත් නිවැරදි අංකන ක්‍රමය වෙන්නේ වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට යන 1 2 3 4 5 කියන මේ අංකන ක්‍රමය තමයි වඩාත් නිවැරදි අංකන ක්‍රමය වෙන්නේ. ඒත් එකම ගත්තාම දැන් අපි ආදේශ කාණ්ඩය නම් කරන්න ඕනේ. මේකේ ආදේශ කාණ්ඩ දෙකක් තියෙනවා, දෙකම ක්ලෝරීන්ලා. මම කලින් වීඩියෝ එකේ කරා එකම ආදේශ කාණ්ඩයක් දෙපාරකට හෝ ඊට වැඩි ප්‍රමාණයක් යෙදලා තියෙනවා නම් අපි උපසර්ග භාවිත කරනවා කියලා. දෙපාරක් නම් ඩයි, තුන් පාරක් නම් ට්‍රයි, හතර පාරක් නම් ටෙට්‍රා, පස් පාරක් නම් පෙන්ටා,
හය පාරක් නම් හෙක්සා වගේ එකම ආදේශ කාණ්ඩයක් මේ කාබනික සංයෝගය තුළ එකපාරකට වඩා යෙදিলা තියෙනවා නම් අපි විශේෂිත වූ උපසර්ගයක් භාවිතා කරා. දැන් අපි උපසර්ගයක් භාවිතා කරන්න එනවා මෙන්න මේකට. දැන් අපි බලමු මේකේ ආදේශ කාණ්ඩ කොහොමද නම් කරන්න කියලා. මුලින්ම දෙක ස්ථානයේ ඉන්නවා ක්ලෝරොකිනෙක් තුන ස්ථානෙත් ඉන්නවා ක්ලෝරොකිනෙක්. මේ වගේ විලාවල් වලදී කරන්නේ දෙක කමා තුන කෙටි ඉරක් දෙක තුන තැන් දෙක දැම්මා. ඒක කමාවකින් දානවා කෙටි ඉරක් දානවා හැම වෙලාවෙම ඉලක්කම කොයි අකුර කොයි අතර කෙටි ඉරගොයි ඉලක්කම් දෙකක් අතර කමාවකොයි කියන දේ හැම සංයෝගයක් ලියද්දිම අපිට එක ළඟ ඉලක්කම් දෙකක් ලියන්න උනොත් අනිවාර්යයෙන්ම කමාවක් යොදනවාමයි. එක ළඟ තැනක ඉලක්කමකුයි අකුරකුයි ලියන්න උනොත් මේ අකුරයි ඉලක්කමයි අතර කෙටි ඉරක් යොදනවාමයි. එතකොට මෙතන දෙක ස්ථානයේ ක්ලෝරින් කෙනෙක් ඉන්නවා තුන ස්ථානයේ ක්ලෝරින් කෙනෙක් ඉන්නවා දෙක කමා තුන කෙටි ඉරක් ඩයි වචනේ පාවිච්චි කරනවා ක්ලෝරින් ලා දෙන්නෙක් ඉන්න හින්දා ඩයි ක්ලෝරෝ දෙක කමා තුන කෙටි ඉරක් ඩයි ක්ලෝරෝ විදිහට තමයි මෙන්න මේ සංයෝගයේ තියෙන ආදේශ කාණ්ඩ නම් කිරීම කරන්නේ. මෙන්න මේ ආදේශ කාණ්ඩ නම් කිරීමේදී අපි අනුගමනය කරන විශේෂ පියවර ටිකක් තියෙනවා. විශේෂ පියවර කියන්නේ මේ විශේෂ රීති ටිකක්. ඒ රීති ගත්තාම මේ ආදේශ කාණ්ඩ වල මුල් අකුර දැන් මෙතන ඉන්නවා මෙතිල් කාණ්ඩයක් ක්ලෝරින් කාණ්ඩයක් බ්‍රෝම කාණ්ඩ දෙකක් මේවා ගත්තාම මේ වගේ මුල් අකුරු වල පිළිවෙලට තමයි අපි ආදේශ කාණ්ඩ නම් කරන්නේ ඉංග්‍රීසි හෝඩියේ අකාර ආදී පිළිවෙල අනුව. ඒ කියන්නේ දැන් අපි මේ සංයෝගය මුලින්ම ගමු ගත්තාම මේකේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වෙන්නේ මෙන්න මේ C ඩබල් බොන්ඩෝ කාණ්ඩය. එතකොට මේකේ කාබන් දාමය වෙන්නේ එක කාබන් දාමයයි ඉන්නේ. මේ කාබන් දාමය දිගටම මෙන්න මේක කාබන් දාමය වෙනවා. මේ කාබන් දාමයේ අංකණය කරන්න ඕනේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට අවම අංකය ලැබෙන්න. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට අවම අංකය කියන්නේ අපි නම් කරන්න ඕනේ වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට යන විදිහට. මෙන්න මේ C ඩබල් බොන්ඩ් වල මේ කාබන්ට අවම අංකය ලැබෙන්න. 1 2 3 4 5 කියලා අංක වැටෙනවා. එහෙන් බලද්දි 3 ස්ථානයේ ඉන්න මෙතිල් කාණ්ඩයක් හතර ස්ථානේ ඉන්නවා ක්ලෝරෝ කාණ්ඩයක් පහ ස්ථානේ ඉන්නවා බ්‍රෝමෝ කාණ්ඩ දෙකක්. ඉතින් දැන් අපි ආදේශ කාණ්ඩ නම් කරන්නේ මේ ආදේශ කාණ්ඩ නම් කරද්දී බ්‍රෝමෝ වල බ්‍රෝමෝ කියන එක පටන් ගන්නෙ සිම්පල් B වලින් ක්ලෝරින් වල ක්ලෝරෝ කියන එක පටන් ගන්නෙ සිම්පල් C අකුරෙන් මෙතිල් කාණ්ඩය CH3 කාණ්ඩයක් කියන්නේ මෙතිල් කාණ්ඩයක් මෙතිල් කාණ්ඩේ මෙතිල් කියන එක පටන් ගන්නෙ සිම්පල් M වලින් M අකුරයි C අකුරයි B අකුරයි ගත්තාම ඉංග්‍රීසි අකාරාදී පිළිවෙලට මුලින්ම තියෙන්නේ B අකුර. එතකොට මේ මුලින්ම තියෙන B අකුරෙන් එන ආදේශ කාණ්ඩය තමයි මුලින්ම නම් කරන්නේ. එයාගේ අංකේ 5 පහ ස්ථානයේ ඉන්න බ්‍රෝම කාණ්ඩ දෙකක්. එතකොට අපි නම් කරන්න වෙන්නේ 5 කමා 5 පහ ස්ථානයේ බ්‍රෝම කාණ්ඩ දෙකක් ඉන්නවා දෙකම සම්බන්ධ වෙලා තියෙන්නේ 5 කියන කාබන් පරමාණුවට. 5 කමා 5 කෙටි ඉරක් බ්‍රෝම කාණ්ඩ දෙකක් ඉන්නවා ඒ හින්දා ඩයි බ්‍රෝමෝ ඊට පස්සේ බ්‍රෝමීන් වල නම ලියලා ඉවරයි. දැන් අපි බලන්න ඕනේ ක්ලෝරිනොයි මෙතිල් අතරනොයි C අකුරයි M අකුරයි ව ගත්තාම C අකුර තමයි ඉංග්‍රීසි හෝඩියේ මුලින්ම තියෙන්නේ. එතකොට අපි නම් කරන්න ඕනේ ඊළඟට ක්ලෝරින් කියන ක්ලෝරෝ කාණ්ඩය. එයා ඉන්නේ 4 කියන ඉලක්කමේ හැම වෙලාවම අකුරකුයි ඉලක්කමකුයි අතර කෙටි ඉරක් යොදන්න ඕනේ. එතකොට ඩයිබ්‍රෝමෝ වලට පස්සේ කෙටි ඉරක් යොදලා 4 කියන තැන ඉන්නවා කියලා පෙන්නනවා. අය කෙටි ඉරක් පෙදෙන්න ඕනේ අකුරක් තියෙන හින්දා 4 ස්ථානයේ ඉන්නේ ක්ලෝරෝ. 4 ස්ථානයේ ක්ලෝරෝ ගියාම ඉදරෝ ඊළඟට මෙතිල් විතරයි M අකුර මේ තුනෙන් 5
පස්සෙම ඉන්නේ යා ඉංග්‍රීසි ආකාර ආදි පිළිවෙල ගත්තාම යා ඉන්නේ තුන දැන අය කෙටි ඉරාක් තුන තුන ස්ථානේ ඉන්නේ මෙදිල් අය කෙටි ඉරාක් එන්න ඕනේ අහුරක් එන හින්දා තුන මෙදිල් මෙන්න මේ විදිහට තමයි මේකේ ආදේශ කාණ්ඩ නම් කිරීම කරන්නේ මෙතන ගත්තාම ඉල් ලකුණු පේන්නේ මම අයිසරයක් යටින් දියන්න 5,5 කෙටිරක් ඩයි බ්‍රෝමෝ කෙටිරක් 4 කෙටිරක් ක්ලෝරෝ කෙටිරක් 3 කෙටිරක් මෙතිල් මෙන්න මේ විදිහට තමයි මේකේ ආදේශ කාණ්ඩ නම් කිරීම කරන්නේ 5,5 කෙටිරක් ඩයිබ්‍රෝමෝ කෙටිරක් 4 කෙටිරක් ක්ලෝරෝ කෙටිරක් 3 කෙටිරක් මෙතිල් මේ ගත්තාම මෙතන B අකුර මෙතන ආදේශ කාණ්ඩයේ B අකුරයි මෙතන ආදේශ කාණ්ඩයේ C අකුර මෙතන ආදේශ කාණ්ඩයේ M අකුර මෙන්න මේවා ඉංග්‍රීසි අකාර ආදී පිළිවෙලට තමයි ආදේශ කාණ්ඩ නම් කරලා දෙන්නේ මෙයා පහ ස්ථානයේ හිටියා කියලා එයාව අන්තිමේට මේ නම් කරලා තියෙන්නේ බ්‍රෝමෝ එයා B අකුරෙන් පටන් ගන්න තියෙන හින්දා එයාව මුලින්ම නම් කරලා තියෙනවා මෙයා හතර ස්ථානයේ හිටියා කියලා එයාව අන්තිමේට නම් කරන්න පහට කලින් තියලා මෙතින්ට පස්සේ නම් කරන්න තියාගන්නේ නැහැ එයාගේ C අකුර තියෙන හින්දා B අකුරට පස්සේ C අකුරෙන් එන ආදේශ කාණ්ඩේ නම් කරනවා ඊට පස්සේ එම් අකුරෙන් එන ආදේශ කාණ්ඩේ නම් කරලා තියෙනවා දැන් අපි මෙන්න මේ වගේ සංයෝගයක් උතරම් බලමු මේ සංයෝගය ගත්තාම මෙයාගේ ක්‍රියාකාරී කාණ්ඩ දෙකක් පේනවා ඔයික් ඇසිඩ් කොටසකුයි ඕන් කොටසකුයි ඔයික් ඇසිඩ් කියන්නේ ප්‍රමුඛතර ස්ථිර උඩින්ම තියෙන එකනේ ඒ හින්දා මේ ඔයික් ඇසිඩ් කියන මෙන්න මේක තමයි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වෙන්නේ කාබොක්සිලික් අම්ල කොටස එක කාබන් දාමයයි තියෙන්නේ මේක තමයි එතකොට ප්‍රධාන කාබන් දාමය වෙන්නේ අංක කල යුත්තේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයට අවමාන කියලා දෙන විදිහට මෙයාට අංක 1 මෙයාට අංක 2 මෙයාට අංක 3 මෙයාට අංක 4 මෙයාට අංක 5 මෙන්න මේ කොටස ක්‍රියාකාරී කාණ්ඩයක් වුණාට දැන් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ ලෙස කාබොක්සිලික් අම්ල කොටසක් තියෙන හින්දා මේ කීටෝන කොටස ආදේශ කාණ්ඩයක් බවට පත් වෙනවා ආදේශ කාණ්ඩයක් වෙද්දී මෙයාට අපි පාවිච්චි කරේ ඔක්සෝ කියන නම එතකොට මෙයාගේ නම අපි ලියන්නේ තුන ස්ථානයේ ඉන්නේ තුන ඉරක් ඔක්සෝ තුන කෙටි ඉරක් ඔක්සෝ කියලා තමයි මෙන්න මේ සංයෝගයේ ආදේශ කාණ්ඩය නම් කරන්නේ IUPAC නමක් ගත්තාම IUPAC නම ප්‍රධාන වශයෙන්ම කොටස් හතරකට කඩලා තමයි අපි ගොඩනගන්නේ අපි දැන් කලින් ලීපා ආදේශ කාණ්ඩය නම් කරන්නේ කොහොමද කියලා ඒ ආදේශ කාණ්ඩය නම් කිරීම තමයි මේ IUPAC නමක අපි මුලින්ම කරන්නේ IUPAC නමේ මේ ආදේශ කාණ්ඩ සියල්ල නම් කරලා ඉවරුණාට පස්සේ අපි යනවා කාබන් දාමයේ නාම මූලය කියන එකට කාබන් දාමයේ නාම මූලය කියන එක මම කලින් වීඩියෝ එකේ කරා කාබන් දාමයේ තියෙන කාබන් පරමාණු ගණන අනුව මෙත් එත් ප්‍රොප් බියුට් පෙන්ට් ඒ වගේ විගණම හෙක්ස් හෙප්ට් වගේ බෙක් යනකම්ම කාබන් පරමාණුයේ තියෙන කාබන් පරමාණු ගණන පෙන්වන්න කාබන් දාමයේ නාම මූලය කියන එක අපි සඳහන් කරන්න ඕන ආදේශ කාණ්ඩ නම් කරලා කාබන් දාමයේ තියෙන කාබන් පරමාණු ගණනක් මෙච්චරයි කියලා කීවට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ අපිට දෙන සංයෝගයේ ද්විත්ව බන්ධන හෝ ත්‍රිත්ව බන්ධන තියෙනවද කියලා මෙයාගේ ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන මොනවත් නැත්නම් අපි AN කියන එක පාවිච්චි කරනවා ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් තිබිලා මෙයාගේ ද්විත්ව බන්ධන හෝ ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා නම් ද්විත්ව බන්ධන වලට EN කියලත් ත්‍රිත්ව බන්ධන වලට YN කියලත් පාවිච්චි කරනවා ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා නම් YN කියනවා ද්විත්ව බන්ධනයක් තියෙනවා නම් EN කියනවා ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන මොනවත් නැත්තම් AN කියන එක පාවිච්චි කරනවා. මේ විදිහට
හැම සංයෝගයකම සංතෘප්තතාවය දක්විය යුතුයි. මේ සංතෘප්තතාවය දක්වන එක ගොඩක් අයට අමතක වෙන තරක් තමයි මේ සංතෘප්තතාවය දක්වන්න තියෙනවා කියන එක. ඊට පස්සේ අන්තිමේටම කරන්නේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය නම් කරලා මේ IUPAC නම ඉවර කරන එක. දැන් අපි බලමු IUPAC නම කරන්නේ කොහොමද කියලා උදාහරණ කීපයක් අරගෙන. අපි මුලින්ම මෙන්න මේ සංයෝගය නම් කරලා පටන් ගමු IUPAC නම් ලියන්න. මේ සංයෝගය ගත්තහම මෙයාගේ විශේෂිත වූ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් මම දකින්නේ නැහැ. මෙයා ඇල්කේනයක් වෙනවා. ඒ හින්දා ක්‍රියාකාරී කාණ්ඩයකුත් නැති හින්දා මෙයාගේ කාබන් දාමය තෝරමු. එක කාබන් දාමයයි තියෙන්නේ. ඒ හින්දා මෙන්න මේ විදිහට මෙයාගේ ප්‍රධාන කාබන් දාමය තෝරගන්නවා. ප්‍රධාන කාබන් දාමය තෝරගත්තට පස්සේ මම මේ කාබන් දාමය අංකණය කරන්න ඕනේ. මම මේ පැතින අංකණය කරගෙන ගියොත් ආදේශ කාණ්ඩයකට හම්බ වෙන අවමංකය තමයි මෙතන අපිට ගන්න වෙන්නේ. මෙයාට 1 2 ආදේශ කාණ්ඩයකට අවමංකය විදිහට 2 කියන එක හම්බ වෙනවා. මම වම් පැතින අංකණය කරගෙන යද්දි 3 4 මම දකුණු පැතින අංකණය කරගෙන ආවොත් හම්බ වෙනවා 1 2 3 4 කියන එක. ආදේශ කාණ්ඩයක් කියන මෙන්න මේ ක්ලෝරින්ට අංක 1 හම්බ වෙලා තියෙනවා. එතකොට මේ පැත්තෙන් ආවොත් අංක 1 මේ පැත්තෙන් ගියොත් අංක 2 හම්බ වෙලා තියෙනවා. එතකොට වඩාත් නිවැරදි ක්‍රමය වෙන්නේ දකුණු පැත්තේ ඉඳන් අංකණය කරගෙන යන එක. දකුණු පැත්තේ ඉඳන් අංකණය කරගෙන එද්දී මුලින්ම අපි කරන්න ඕනේ මේකේ ආදේශ කාණ්ඩ නම් කරන එක. එක ස්ථානයේ ක්ලෝරින් කෙනෙක් ඉන්නවා. අය තුන ස්ථානයේ ක්ලෝරින් කෙනෙක් ඉන්නවා. එතකොට මෙයාගේ නම ලියන්න වෙන්නේ මට 1.3 කෙටි ඉරක් ඩයි ක්ලෝරෝ. මම මෙන්න මේ ආදේශ කාණ්ඩය කියන එක මෙන්න මේක නම් කරා. හරි. ආදේශ කාණ්ඩ එච්චරයි තියෙන්නේ. ආදේශ කාණ්ඩ නම් කරලා ඉවරයි. 1.3 ඩයි ක්ලෝරෝ. ඊට පස්සේ මට තියෙන්නේ කාබන් දාමයේ නාම මූලය කියන එක තීරණය කරන්න. මේකේ කාබන් පරමාණු තියෙන මේ කාබන් දාමයේ 1 2 3 4 කාබන් පරමාණු 4ක් නම් අපි පාවිච්චි කරන්නේ මෙත් එත් ප්‍රොප් බියුට් බියුට් කියන නාම මූලය බියුට් කියන නාම මූලය මන් ලියනවා හිස් තැනක් තියන්නේ නැතුව මේ IUPAC නම් ලියද්දී විශේෂිත ඔයික් ඇසිඩ් වගේ ඔයික් වචනේ ඇසිඩ් වචනේ කඩන්න නැත්තම් ඔයිල් ක්ලෝරයිඩ් වගේ ඔයිල් වචනේ ක්ලෝරයිඩ් වචනේ කඩන්න ඒ දීලම තියෙන තැන්වල හිඩස් තියෙනවා ඇරෙන්න මෙන්න මේ වගේ කිසිම තැනක හිඩසක් තියන්නේ නැහැ අකුරු දෙකක් අතර ඉලක්කම් දෙකක් අතර හැම වෙලාවෙම කමාවක් තියානවා ඉලක්කමකුයි අකුරකුයි අතර හැම වෙලාවෙම කෙටි ඉරක් දානවා මේ අකුරු දෙකක් අතර කිසිම වෙලාවක හිඩසක් තියන්නේ නැහැ හරි මම මෙතන කාබන් දාමයේ නාම මූලයක් කියලා ඉවරයි. කාබන් දාමයේ නාම මූලය ලියවට පස්සේ මට තියෙන සංතෘප්තතාවය දක්වන්න. සංතෘප්තතාවය ගත්තහම මෙයාගේ ද්විත්ව බන්ධන නැහැ, ත්‍රිත්ව බන්ධන නැහැ. ඒ හින්දා මේක සංතෘප්ත සංයෝගයක් වෙනවා. ද්විත්ව බන්ධන, ත්‍රිත්ව බන්ධන නැති සංයෝගවලට තමයි කියන්නේ සංතෘප්ත සංයෝග කියලා. මෙයා සංතෘප්ත සංයෝගයක් පාවිච්චි කරන්න වෙන්නේ AN කියන එක බියුටන් කියලා හිඩසක් තියන්නේ නැතුව එතනම ලියනවා 1.3 ඉරක් ඩයික්ලෝරෝබියුටන් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩේ නම ලියන්න තියෙන්නේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් නැහැ මේකේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වෙන්නේ මෙන්න මේ තනි බන්ධනයමයි තනි බන්ධනයක් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් විදිහට අපි පාවිච්චි කරන්නේ ANE කියන එක එහෙනම් මෙතන AN විතරක් නෙමෙයි මෙයාගේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් නැති හින්දා ANE ඊ කියන එක දාන්න වෙනවා. එතකොට මේකේ නම ලියන්න වෙන්නේ 1.3 කැටි ඉරක් ඩයික්ලෝරෝබියුටේන් කියලා තමයි. මෙන්න මේ ඇල්කේනයේ නම ලියන්න වෙන්නේ. දැන් අපි මෙන්න මේ සංයෝගය නම් කරමු. මේ සංයෝගෙත් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් නැහැ. තනි බන්ධනයම තමයි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වෙන්නේ මේක ඇල්කේනයක් හින්දා. කාබන් දාමයේ එකම කාබන් දාමයයි තියෙන්නේ.
මේ ආගේ ආදේශ කාණ්ඩයකට අවමංකය ලැබෙන විදිහට අංකණය කරන්න ඕනේ මේ පැත්තින් නම් අංකණය කරොත් අවමංකයේ විදිහට හම්බ වෙන්නේ 1 2 3 ස්ථානයේ ක්ලෝරීන්ට අංක 3 හම්බ වෙන්නේ මම දකුණු පැත්තින් අංකණය කරගෙන આવොත් 1 2 කියන තැන හම්බ වෙනවා බ්‍රෝමීන්ට එතකොට මේ ආගේ 2 කියන එක ආදේශ කාණ්ඩයකට හම්බ වෙන්නේ මේ පැත්තෙන් 3 කියන එක ආදේශ කාණ්ඩයකට හම්බ වෙන්නේ 1 2 3 1 2 එතකොට වඩා අඩු අංකයක් හම්බ වෙන්නේ 2 කියන එක අංකණය කරන්න ඕනේ දකුණු පැත්තේ ඉඳලා 3 4 5 මෙහෙම අංකණය කරපුවාම ආදේශ කාණ්ඩ දෙකක් ඉන්නවා ක්ලෝරීනුයි බ්‍රෝමීනුයි ඉන්නේ 2 සහ 3 ස්ථානවල මේක තමයි බ්‍රෝමීන් වල බී අකුරෙන් තමයි බ්‍රෝමෝ කියන නම පටන් ගන්නෙ ක්ලෝරීන් වල ක්ලෝරෝ කියන නම පටන් ගන්නෙ සී අකුරෙන් එතකොට 2 ස්ථානයේ ඉන්න බ්‍රෝ මේ ආදේශ කාණ්ඩය කියන එක නම් කරලා ඉන්නේ මේ IUPAC නම් කරන එළියද්දි මුලින්ම 2 ස්ථානයේ ඉන්න බ්‍රෝමෝ 2 කෙටි ඉරක් සිම්පල් අකුරෙන් බ්‍රෝමෝ අයි ඉන්නවා 3 ස්ථානයේ ක්ලෝරෝ කාණ්ඩයක් කෙටි ඉරක් ක්ලෝරෝ ආදේශ කාණ්ඩ නම් කරලා ඉවරයි ඊට පස්සේ මට තියෙන්නේ මේකේ නාම මූලය කියන එක තීරණය කරන්න කාබන් පරමාණු පහක් තියෙනවා පහක් තියෙනවා නම් මෙත් එත් ප්‍රොප් බියුට් පෙන්ට් කියන එක තමයි පහක් කියන එකට පාවිච්චි කරන්න වෙන්නේ නාම මූලය පෙන්ට් නාම මූලයේ පෙන්ට් උනා සංතෘප්තතාවය දක්වන්න තියෙනවා සංතෘප්තතාවය ගත්තහම මෙයාගේ ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන නැති හින්දා AN කියන එක යොදන්න වෙන්නේ මෙයාගේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයකුත් නැහැ ඒ හින්දා අපිට පාවිච්චි කරන්න වෙන මෙයා ඇල්කේනයක් හින්දා ANE කියන එක ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් නැත්නම් මෙයාගේ තනි බන්ධනය තමයි ක්‍රියාකාරී කාණ්ඩය හැටියට ගන්න. එතකොට පෙන්ටන් කියලා නවත්තන්නේ නැතුව E අකුරුත් දාලා පෙන් ටේන් කියලා ලියන්න වෙනවා. දෙක කෙටි ඉරක් බ්‍රෝමෝ කෙටි ඉරක් 3 කෙටි ඉරක් ක්ලෝරෝ පෙන් ටේන් කියලා තමයි මෙන්න මේ සංයෝගයේ නම ලියන්නේ. අපි දැන් මෙන්න මේ වගේ සංයෝගයක් ගත්තාම මේකේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් තියෙනවා. OH කාණ්ඩය තමයි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වෙන්නේ. මෙන්න මේ ප්‍රමුඛතා ලයිස්තුවේ OH කියන එක තියෙනවා. ද්විත්ව බන්ධනයට තනි බන්ධනයට වඩා උඩින්. ඒ හින්දා OH කියන කාණ්ඩය මේකේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වෙනවා. එතකොට සංයෝගයේ මේ කාබන් දාමය නම් අංකණය කරන්න ඕනේ. මෙන්න මේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ සම්බන්ධ කාබන්ට අවමංකය ලැබෙන විදිහට 1 2 3 4 5 විදිහට මෙන්න මේ කාබන් දාමය අංකණය කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් මම මේකේ මුලින්ම කරන්න ඕනේ ආදේශ කාණ්ඩ කියන ඒවා ටික නම් කරන එක. මේක බලුවම ආදේශ කාණ්ඩ එකක්වත් පේන්නේ නැහැ. ආදේශ කාණ්ඩ පේන්නේ නැහැ. ඒ හින්දා ආදේශ කාණ්ඩ කියන එකට තන පැනලා ඊළඟට මට යන්න වෙන්නේ මේකේ නාම මූලය කාබන් දාමයේ නාම මූලය කියන එකට. කාබන් පරමාණු තියෙනවා පහක්. ඒ හින්දා මේකේ නාම මූලය වෙන්නේ පෙන්ට් කියන එක. ආදේශ කාණ්ඩ නැහැ. මුලට ඒ හින්දා මොනවත් දෙන්නේ නැහැ. කෙලින්ම කාබන් දාමයේ නාම මූලය කියන එකට කාබන් පරමාණු පහක් හින්දා පෙන්ට් එතකම මෙයාගේ ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන තියෙනවද කියන සංතෘප්තතාවය තමයි දක්වන්න ඕනේ. සංතෘප්තතාවය ගත්තම අංක 3යි 4යි අතර ඉන්නවා ද්විත්ව බන්ධනයක්. එතකොට අපි අවමංකය තමයි කියන්නේ අංක 3 කියන අවමංකය තමයි මේ කියන්නේ. 3 ස්ථානයේ තියෙනවා ද්විත්ව බන්ධනයක් EN කියන එක දෙකට පාවිච්චි කරනවා. සංතෘප්තතාවය දක්වන්නේ 3 ස්ථානයේ ද්විත්ව බන්ධනයක් තියෙනවා කියලා 3 EN කියලා. ඊට පස්සේ 3 EN අය කෙටි ඉරක් එනවා සංතෘප්තතාවය දක්වලත් ඉවරයි ආදේශ කාණ්ඩ නැහැ. ආදේශ කාණ්ඩ නැහැ. ඊට පස්සේ කාබන් නාම මූලයේ ලීව කාබන් දාමයේ නාම මූලයේ ඊට පස්සේ සංතෘප්තතාවය දක්වුවා. මට අන්තිමේදී ඉතුරු ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ නම ලිවීම. ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ දින අංක 1 ස්ථානයේ එක ස්ථානයේ තියෙන්නේ OH කාණ්ඩ වලට කියන්නේ OL කියලා. එක ස්ථානයේ තියෙනවා OL කාණ්ඩයක්. පෙන්ට් කෙටි ඉරක් 3 කෙටි ඉරක් EN කෙටි ඉරක් 1 කෙටි ඉරක් OL කියලා. මෙන්න මේ විදිහට
මේ සංයෝගයේ නම ලියලා අවසන් කරනවා. දැන් අපි මෙන්න මේ සංයෝගයේ IUPAC නම ලියමු. මුලින්ම ගත්තාම මේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය විදිහට තියෙන්නේ C double bond ලෝ කාණ්ඩය. ඕන් කාණ්ඩයක් තියෙනවා ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය විදිහට. එතකොට මෙන්න මේ C double bond වල තියෙන මෙන්න මේ කාබන් පරමාණුවට අවම අංකය ලැබෙන විදිහට තමයි අංකණය කිරීම කළ යුත්තේ. මම මේ පැත්තේ නම් අංකණය කරගෙන ගියොත් 1 2 3 4 5 කියන තැන හම්බ වෙන්නේ. දකුණු පැත්තේ නම් අංකණය කරගෙන ආවොත් 1 2 3 කියන එක හම්බ වෙන්නේ. එහෙනම් වඩාත් නිවැරදි අංකන ක්‍රමය වෙන්නේ දකුණු පැත්තේ නම් අංකණය කරගෙන යන එක. 1 2 3 4 5 6 7 විදිහට මේක ආදේශ කාණ්ඩය විදිහට මෙතන CL එකක් තියෙනවා. ඒත් එක්කම මෙතන CH3 කාණ්ඩයක් තියෙනවා ආදේශ කාණ්ඩයක් විදිහට. මෙහෙම ගත්තාම මුලින්ම කරන්න ඕනේ මම මේක ආදේශ කාණ්ඩ නම් කරන එක. දෙක ස්ථානයේ තියෙන ක්ලෝරීන් එක ක්ලෝරෝ කියන එකේ නම පටන් ගන්න C අකුරෙන්. මෙතන තියෙන CH3 කාණ්ඩයක් ඒක M අකුර. මුලින් ඉංග්‍රීසි හොඩියේ තියෙන C අකුර හින්දා ක්ලෝරෝ කියන එකේ නම තමයි මුලින් ලියන්න වෙන්නේ. දෙක කෙටි ඉරක් ක්ලෝරෝ. ඊට පස්සේ හය ස්ථානයේ තියෙන මෙතිල් එකක් කෙටි ඉරක් හය. මෙතිල් ආදේශ කාණ්ඩ නම් කරලා ඉවරයි. ඊට පස්සේ මට තියෙන කාබන් දාමයේ තියෙන නාම මූලයේ තීරණය කරන එක. කාබන් පරමාණු 7ක් තියෙනවා. හතක් තියෙනනම් අපි පාවිච්චි කරන්නේ මෙත් එත් ප්‍රොප් බියුට් පෙන්ට් හෙක්ස් හෙප්ට්. හිඩසක් තියන්නේ නැතුව හෙප්ට් කියලා ලියනවා නාම මූලයේ ලියවා. මෙන්න මං ආදේශ කාණ්ඩ නම් කරලා ඉවරයි. කාබන් දාමයේ නාම මූලය ලියලා ඉවරයි. දැන් තියෙන්නේ මේකේ සංතෘප්තතාවය. ද්විත්ව බන්ධන ශ්‍රිත්ත්ව බන්ධන තියෙනවද ඒව නැද්ද කියලා මේ නම ඇතුලේ පෙන්වන එක. 4යි 5යි අතර තියෙන ත්‍රිත්ව බන්ධනයක්. එතකොට 4 ඉලක්කම ලියලා 4 කාබනට තමයි ඒක දාන්නේ. මෙතන කෙටි ඉරක් 4 කෙටි ඉරක් මේක මගන්නම්. 4 ස්ථානයේ ඉන්නවා ත්‍රිත්ව බන්ධනයක්. ත්‍රිත්ව බන්ධනයක් නම් කොපාවිච්චි කරන්න අපි YN කියන එක. 4 ස්ථානයේ තියෙන ත්‍රිත්ව බන්ධනයක්. ඊට පස්සේ දැන් සංතෘප්තතාවය දක්වලා ඉවරයි. මට ഇതു වෙලා තියෙන්නේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය නම් කරන එක. තුන ස්ථානයේ ඉන්නවා ඕන් කාණ්ඩයක්. මෙයා ඕන් කාණ්ඩයක්. මෙන්න මේ කාණ්ඩය. ඒක කෙටි ඉරක් ලීවා. තුන කෙටි ඉරක් O N E. මෙන්න මේ විදිහට තමයි මේ සංයෝගයේ නම ලියන්නේ. දෙක ස්ථානයේ ක්ලෝරෝ, හය ස්ථානයේ මෙතිල්, කාබන් පරමාණු 7යි හෙප්ට් කියන එකෙන් මෙන්න මෙතෙන් දෙනකම් ආදේශ කාණ්ඩය මේ ටික නාම මූලය. මෙන්න මේ ටික තමයි සංතෘප්තතාවය. එතන ඉඳන් තියෙන මේ ටික තමයි ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය නම් කිරීම. මේ විදිහට කොටස් හතරක් එකතු වෙලා මේකේ සම්පූර්ණ නම ඇදලා තියෙනවා. දැන් අපි මෙන්න මේ වගේ පොඩි සංයෝගයක් නම් කරන්න බලමුකෝ. මේක ගත්තාම මෙයාගේ විශේෂිත වූ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් කියලා ගන්න තියෙන්නේ මෙන්න මේ ත්‍රිත්ව බන්ධනය. මේක තමයි දැන් ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වෙන්නේ. කාබන් දාමයක් තියෙන එකයි. මේ පැත්තෙන් නම් කරත් 1 2 3 4 විදිහට එනවා. මේ පැත්තෙන් ආවත් 1 2 3 4 කියන අනිත් පැත්තෙමුත් එන්නේ. මෙතන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දෙපැත්තෙම එකම සංයෝගයක්. මේ සංයෝගයේ දෙපැත්ත බැලන්ස් නේ. මේ පැත්තයි මේ පැත්තේ වෙනසක් නැති හින්දා අංක දෙපැත්ත මාරුණා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේ සංයෝගයේ. මේ වගේ සංයෝගයක නම ලියද්දී මුලින්ම ආදේශ කාණ්ඩ බලනවා. ආදේශ කාණ්ඩ මොනවත් නැහැ. ආදේශ කාණ්ඩ මොනවත් නැහැ. ඊට පස්සේ මට තියෙන්නේ මේකේ නාම මූලය කියන එක ලියන්න. නාම මූලය තියෙන්නේ කාබන් පරමාණු 4යි. එහෙනම් නාම මූලය ලියන්න වෙන්නේ මට මෙත් එත් ප්‍රොප් බියුට් කියන එකෙන්. බියුට් දෙමයන් සංතෘප්තතාවය දක්වන්න වෙනවා. මෙන්න මේ ත්‍ිත්ත බන්ධනයක් ත්‍ෘත්ත බන්ධනයක් නැත්තම් ditta bandana tritta bandana මොනවත් නැතුව වෙන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයකොත් නැතුව L කේනයක් හරි L කීනයක් හරි L කයිනයක් හරි නම් මෙතන L කයිනයක්
මේකේ ද්විත්ව බන්ධනයක් තිබ්බනම් එල් කීණයක් වෙනවා තනි බන්ධනයක් තිබ්බනම් එල් කීණයක් වෙනවා මෙන්න මේ විලාවේදී මේ සම්පෘප්තතාවය කියන එක දක්වන්න ඕනේ නැහැ කෙලින්ම මෙතන yn කියන එක දාන්නේ නැතුව මෙයා ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයෙන් ඉඳලා yn e කියන එකම තමයි යොදන්නේ සම්පෘප්තතාවය කියන එක දක්වන්නේ නැහැ ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන වලට එද්දී ඒවා වෙන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයක් නැතුව මෙන්න මේවා ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයේ වෙද්දී ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩ වෙද්දී සම්පෘප්තතාවය කියන එක වෙනම දක්වන්න අවශ්‍යතාවයක් නැහැ එතකොට මෙතන නාම මූලයේ බියුටේම සම්පෘප්තතාවය දක්වන්න ඕනේ නැහැ මෙතන තියෙන්නේ ත්‍රිත්ව බන්ධනේ ප්‍රමුඛ වෙලා තියෙන හින්දා දෙක ස්ථානයේ බියුට දෙක ස්ථානයේ තියෙනවා ත්‍රිත්ව බන්ධනේ yn e මොනවයි විදිහට තමයි මේ සංයෝගයේ නම ලියන්නේ තවදුරටත් මේ නාමකරණයේ තව විශේෂ අවස්ථාවක් තියෙනවා මෙන්න මේ සංයෝග හතර කාබොක්සිලික් අම්ලයක් අම්ල ක්ලෝරයිඩයක් ඒමයිඩයක් ඇල්ඩිහයිඩයක් ගත්තාම මෙන්න මේ වගේ කවදාවත් මේ මේ දකුණු පැත්තට මේ පැත්තෙන් වෙනත් කිසිම කාණ්ඩයක් සම්බන්ධ වෙන්න ඉඩක් නැහැ මෙතන H පරමාණුවට තව එකක් මෙතන සම්බන්ධ වෙන්න බෑ එච්චර සංයුතතාවයේ එකින් ද මෙතනත් NH2 තිබ්බට මේ N වල සංයුතතාවයේ 3යි H2යි මේ පැත්තෙන් කාබන්ට සම්බන්ධ වෙලා තියෙනවා තව කිසිම එකකට මේ දකුණු පැත්තෙන් සම්බන්ධ වෙන්න බෑ මෙතන ක්ලෝරීන් වලට තව කෙනෙක් පිටින් සම්බන්ධ වෙන්න විදිහක් නැහැ OH වලටත් මේ පැත්තෙන් සම්බන්ධ වෙන්න විදිහක් නැහැ කිසිම සංයෝගයකට හැම වෙලාවෙම මෙන්න මේ කාබොක්සිලික් අම්ල අම්ල ක්ලෝරයිඩ් ඇමයිඩ් වලයි ඇල්ඩිහයිඩ් වල මෙන්න මේ හතරේ හැම වෙලාවෙම මොකක් හරි සංයෝග කැලක් සෙට් වෙනවා නම් අනිවාර්යෙන් සෙට් වෙන්න ඕනේ මෙන්න මේ පැත්තට වම් පැත්තට විතරයි කාබන් පරමාණු දිගටම සම්බන්ධ වෙලා යනවා නම් කාබන් ඩාමේ හැදෙන්නේ මෙන්න මේ පැත්තට මෙහෙම කවදාවත් දකුණු පැත්තර නෙමෙයි කාබන් ඩාමේ හැදෙන්නේ මෙන්න මේ පැත්තරමයි කාබන් ඩාමේ හැදෙන්නේ මෙන්න මේ හින්දා අපේ කාබන් ඩාමේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩයටනේ අවමං කියලා ලැබෙන විදිහට අපි අංකණය කරන්නේ එතකොට මෙන්න මේ සංයෝග හතරේ මෙන්න මේ කියන කාබන් මේ තියෙන කාබන් පරමාණු වලට තමයි හැම වෙලාවෙම කාබන් ඩාමේ අංකණය කරද්දී අංක 1 හම්බ වෙන්නේ අංක 1 කියන එක මේ වගේ හැම වෙලාවෙම මේවා ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය වුණාම අංක 1 හම්බ වෙනවාමයි ඒක හම්බ වෙන හින්දා අපි අමුතුවෙන් අංක 1 ස්ථානයේ මේ සංයෝගය තියෙනවා කියලා ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය නම් කරද්දී වෙනමම නමේ ලියන්න අවශ්‍යතාවයක් නැහැ ඔය බලමු උදාහරණයක් අරගෙන කොහොමද මේක ලියන්න කියලා මේකේ ප්‍රධාන කාබන් ඩාමිය වෙන්නේ මේක මේ කාබන් ඩාමේ අංක 1 කියන එක හම්බ වෙන්නේ අනිවාර්යයෙන්ම මෙන්න මේ කාබොක්සිලික් අම්ලයේ කාබන් පරමාණුවටමයි කාබොක්සිලික් අම්ලයක් අම්ල ක්ලෝරයිඩයක් ඇමයිඩයක් හෝ ඇල්ඩිහයිඩයක් තියෙනවා නම් මෙතන මොකක් තිබ්බත් මෙතන ඇල්ඩිහයිඩයක් තිබ්බත් මෙතන අම්ල ක්ලෝරයිඩයක් තිබ්බත් මෙතන ඇමයිඩයක් තිබ්බත් මෙතන මොන මේ හතරෙන් මොකක් තිබ්බත් හැම වෙලාවෙම අංක 1 කියන එක හම්බ වෙනවාමයි. ඒ හින්දා අංක 1 කියන එක අපි විශේෂයෙන් උතන දක්වන්නේ නැහැ. බලමු අපි මේකේ නම ලියලා OH තියෙද්දි අංක 1 හම්බ වෙන්නේ මේ කාබන් පරමාණුවට අංක 2 3 4 විදිහට සම්බන්ධ වෙනවා. අංක 3 ස්ථානයේ ඉන්න ක්ලෝරින් එක්කෙනෙක් එයා තමයි ආදේශ කාණ්ඩය වෙන්නේ. එතකොට නම ලියන්න වෙන්නේ 3 කෙටිරක් ක්ලෝරෝ අය ආදේශ කාණ්ඩ නැහැ නාම මූලය වෙන්නේ 4ක් තියෙන හින්දා බියුට් මෙයාගේ ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන මොනවත් නැහැ එහෙනම් මෙයාගේ සම්පෘප්තතාවය දක්වන්න ඕනේ තනි බන්ධන විතරක් තියෙන හින්දා AN විදිහට බියුටන් 3 ක්ලෝරෝ බියුටන් ඒත් එක්කම දැන් ඉතුරු මෙයාගේ ප්‍රධාන ක්‍රියාකාරී කාණ්ඩය නම ලියන එක විතරයි ආදේශ කාණ්ඩය ලියලා තියෙනවා මෙතන ලියලා තියෙනවා මෙයාගේ නාම මූලය මෙතන දාලා තියෙනවා සංකෘප්තතාවය දැන් ඉතුරු
ආදේශ කාණ්ඩය දක්වන එක. අපි හරිනම් දාන්න ඕනේ එක ස්ථානයේ ඔයික් ඇසිඩ් ඉන්නවා කියලා. හැබැයි හැම වෙලාවෙම එක උතෙන්ට හම්බ වෙන හින්දා මේ එක කියන එක කාබොක්සිලික් අම්ල, අම්ල ක්ලෝරයිඩ්, ඇමයිඩ් සහ ඇල්ඩිහයිඩ් වලදී යොදන්නේ නැහැ. කෙලින්ම ලියනවා බියුටන් ඔයික් ඇසිඩ් කියලා. මෙන්න මෙතන හිඩසක් තියෙනවා ඔයික් ඇසිඩ් කියන එකේ. දැන් මෙතන ඔයික් කියන වචනේ ටර්න් වචරේ හිඩසක් තියන්නේ නැහැ. මෙන්න මේ විදිහට තමයි මේ සංයෝගයේ නම ලියන්නේ. මේ වෙනකොට අපිට IUPAC නාමකරණයේ යටතේ තව තියරිටිකලි ඉතුරු එක සංයෝගයක් විතරයි. ඒ තමයි ester. ester වල නාමකරණය අපි මෙතෙක් කරපු නාමකරණයට වඩා පොඩි වෙනසක් තියෙනවා. මේක ගත්තහම මෙයාගේ කාබන් දාමය මෙන්න මේ O පරමාණුවක් හරහා මෙන්න මේ O පරමාණුව හරහා මෙයාගේ කාබන් දාමය එකක් වෙන්නේ නැතුව දෙකට කැඩිලා තියෙනවා දෙපැත්තේ. මේ O පරමාණුවට දෙපැත්තෙම කාබන් සෙට් වෙලා තියෙනවා. එහෙනම් මෙයාගේ කාබන් දාමය තෝරගන්න වෙන්නේ මෙන්න මෙහෙම. මේ මේ එළියෙන් ඉන්න CH3 වල තියෙන මේ කාබන් කාබන් දාමයට ඇතුළත් වෙන්නේ නැහැ. මේ වගේ ester-යක් නම් කරද්දී අපි කරන්න ඕනේ කාබන් දාමයේ විදිහට මෙන්න මේ C ඩබල් බොන්ඩ් වල තියෙන කාබන් වල ඉඳලා දිග කාබන් දාමයේ මේ පැත්තට තියෙන මේ කාබන් දාමයේ අර අපි කලින් කතා කරපු නීති වලට අනුවම තෝරනවා. තෝරලා අංකණය කරද්දී ඇල්ඩිහයිඩ් වල, අම්ල ක්ලෝරයිඩ් වල, කාබොක්සිලික් අම්ල වල ඒ වගේ වගේම මෙතෙන්ටත් අංක එක හම්බ වෙන්නේ ester වල. මෙයාට අංක 1 2 3 4 5 විදිහට කාබන් දාමයේ කාබන් පරමාණු 5යි. OH කියන්නේ ආදේශ කාණ්ඩයක්. මේ මෙයා CH3 කාණ්ඩය එතන ආදේශ කාණ්ඩයක් හැටියට නෙමෙයි ගණන් ගන්නෙ. හැබැයි මේ ඕට එහා පැත්තෙන් සම්බන්ධ වෙලා තියෙන කාණ්ඩය වෙනම නම් කිරීමක් කරනවා. මේ මිතිල් කාණ්ඩයක් මෙන්න මේ අවස්ථාවේදී විතරක් කැපිටල් ලකුරු මෙන්න මේ කාණ්ඩය නම් කරන්න කැපිටල් ලකුරක් පාවිච්චි කරනවා. මේකේ නම ලියලා බලමු අපි. මෙතන ඉන්නේ මිතිල් කාණ්ඩයක්. ඒ හින්දා යාගේ නම කියන්නේ මිතිල්. මෙතන M කැපිටල් ලකුරු ලියනවා. ඊට පස්සේ පොඩි හිඩසක් තියෙනවා. හිඩසක් ලියලා අපි සාමාන්‍යයෙන් නම් කරපු විදිහටම මේ වැට නම් කරනවා. ආදේශ කාණ්ඩේ මුලින් නම් කරන්න ඕනේ 1 2 3 4 5 කියලා. කාබන් දාමයේ කාබන් පරමාණු 5යි. එතනින් තුන්වෙනි කාබන්ට සම්බන්ධ වෙලා තියෙනවා හයිඩ්‍රොක්සී කාණ්ඩයක්. එතකොට පොඩි හිඩසක් තියලා ලියනවා 3 කෙටි ඉරක් හයිඩ්‍රොක්සී. කාබන් දාමයේ නම මූලෙ ලියන්න ඕනේ කාබන් පරමාණු 5යි. එහෙනම් පෙන්ට් වෙනවා සංතෘප්තතාවය ලියන්න ඕනේ. සංතෘප්තතාවය ගත්තම ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන මොනවත් නැති හින්දා AN මෙතෙන්ට වැටෙන්න ඕනේ. පෙන්ටන් හැම වෙලාවෙම ඔයිට් කාණ්ඩය මෙන්න මේ ester-ේ තියෙන කාබනයිල් C පරමාණුවට අංක 1 හම්බ වෙන්නේ. අපි ඇල්ඩිහයිඩ් වල කාබොක්සිලික් අම්ල වල, අම්ල ක්ලෝරයිඩ් වල, ඇමයිඩ් වල කතා කරා වගේ මෙයාටත් හැම වෙලාවෙම අංක 1 හම්බ වෙන්නේ. හැම වෙලාවෙම අංක 1 හම්බ වෙන සංයෝග වලට අංක 1 අමුතුවෙන් ලියන්න ඕනේ නැහැ. ඒ හින්දා මෙයාගේ 1 දාන්නේ නැතුව කෙලින්ම ඔයිට් කියලා ලියනවා. මේ විදිහට තමයි ester එක නම ලියන්නේ. මෙන්න මේකෙම මෙතන CH3 කාණ්ඩය වෙනුවට මෙයාට C2H 5 කාණ්ඩයක් තියෙනවා නම්, ඒ කියන්නේ එතිල් කාණ්ඩයක් බැඳිලා නම් මෙතන මෙතිල් වෙනුවට එයාට පාවිච්චි කරන නම එතිල්. කැපිටල් E අකුර ලියලා එතිල් කියලා ලියනවා. මේ පැත්තේ තියෙන මේ එහා පැත්තේ ඕට එහා පැත්තෙන් සම්බන්ධ වෙලා තියෙන කාණ්ඩය කැපිටල් අකුරකින් වෙනම දක්වලා පොඩි හිඩසක් තියලා අපි සාමාන්‍ය දන්න විදිහටම මේ පැත්ත නම් කරනවා. එතන තියෙනවා නම් C H 2Cl තියෙනවා. මෙතන තියෙන්නේ මෙතිල් කාණ්ඩයක්මයි. හැබැයි මෙතිල් උනාට ක්ලෝරින් එකක් තියෙන හින්දා මේකට පාවිච්චි කරන නම අපි මේ එතිල් වෙනුවට ලියන්න ඕනේ. මේ කාණ්ඩය මෙතන තියෙනවා නම් අපි ලියන්නේ ක්ලෝරෝ මෙතිල් කියලා.
क्लोरो मिथिल की ना नाम मिल में इथिल वेन वाटर पाविच्च करना में कांड ये वाके कांड है तीबो उतना ओएच तीबत हाइड्रोक्सी मिथिल वे वाके अभी में के नाम मिथिल लिएने के तामा कराने ये भी देख लिया ओ ना मेस्टर एका नाम लिया ला इवर कराने पुरवा में मेरे कोटे लेसन तुना खरा කාබනික රසායනයේ IUPAC නාමකරණය කොටසට අදාළ සියලු තියරි කොටස් කරලා ඉවරයි. ඔයාලට මොනවා හරි තව ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. IUPAC නාමකරණයට අදාළ සියලු තියරි කොටස් ඉවරයි. තව එක එක විදිහට සංයෝග දීලා එක එක විදිහල් වලට අහන්න පුළුවන් මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. කලින් වීඩියෝස් බලලා නැත්තම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා. ගිහිල්ලා ඒවත් බලන්න. අලුත් වීඩියෝ එකකින් එකතු වෙනකම් හැමෝටම ආයුබෝවන්.